මොකද වෙලාව දැන් 2යි. පාන්දර 2යි වෙලාව. ඉතින් ලංකාවේ වෙලාව උදේ වෙන්න ඕන දැන්. දැන් මං ඉන්නේ බ්‍රසීල් වල නිසා ලංකාවේ වෙලාව තියෙන්නේ මෙතනට වඩා පැය 8:30ක් ඉස්සරහින්. ඒ කියන්නේ මට 2යි කියලා කියන්නේ ඔයාලට වෙලාව 10:30ට විතරදී ලංකාවේ ඉඳන් බලන අයට. රයිට්. ඉතින් ඔන්න ගොඩක් අය අහපු ප්‍රශ්නයකට උත්තර අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ අද වීඩියෝ එකෙන්. මොකද්ද ප්‍රශ්නේ? ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ අපේ දැන් නැවේ කට්ටිය ඉන්නවා ගොඩක් 21ක් ඉන්නවා අපේ නැවේ. ඉතින් ඒගොල්ලෝ හැමදාම දවසකට දෙපාරක් තුන් පාරක් ටොයිලට් යනවා. ඉතින් ඒ ටොයිලට්ස් වල එකතු වෙන අපද්‍රව්‍ය කොහෙටද ඩිස්චාර්ජ් කරන්නේ, කොහොමද ඒ දේවල් එළියට දෙනවා නම් එළියට දෙන්නේ, කොහෙටද එකතු වෙන්නේ, මොකද්ද ඒ වෙන ප්‍රොසෙස් එක කියලා ගොඩක් අය අහලා තිබ්බා ටොයිලට් ප්‍රශ්නය ගැන නැවේ. ඉතින් ඔන්න ඒකට උත්තරයක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට අද කියා දෙන්න යන්නේ නැවක ටොයිලට් සිස්ටම් එක මොකද්ද, කොහොමද වැඩ කරන්නේ, ඒවා එළියට දාන්නේ කොහොමද, මුහුදට දානවද, අන්න ඒ දේවල් ටික තමයි ඔයාලට කියලා දෙන්න කියලා අද හැදුවේ. ඉතින් මම කලින් වීඩියෝස් වලත් ඔයාලට පෙන්නුවා අපේ ටොයිලට්ස් වැකියුම් ඔපරේටඩ් ටොයිලට්ස් තියෙන්නේ. ඉතින් නැව්වල වැකියුම් ඔපරේටඩ් ටොයිලට්ස් තියෙන්නේ වතුර භාවිතය අවම කරගන්න. ඉතින් ගෙදරදී අපි වෝටර් ෆ්ලෂින් තියෙන ටොයිලට් එකක් පාවිච්චි කරාට නැවේදී අපිට වතුර සමහර වෙලාවට සීමිතයි. ඉතින් වෝටර් ෆ්ලෂ් කරන ටොයිලට් එකකින් දවසකට එක්කෙනෙක් දෙපාරක් යූස් කරොත් එහෙම ටොයිලට් එක දවසකට දෙපාරක් දවසකට එතකොට 50 පාරක් විතර ටොයිලට්ස් ෆ්ලෂ් වෙනවා නැවේ. ඉතින් ලොකු වතුර ප්‍රමාණයක් අහකට යනවා. ඉතින් ඒක නිසා නැව් වලට හඳුන්වලා දීලා තියෙනවා වැකියුම් ඔපරේටඩ් වැකියුම් ඔපරේටඩ් ටොයිලට්ස්. ඉතින් මේ වැකියුම් ඔපරේටඩ් ටොයිලට් එකක් වැඩ කරන්නේ අපේ පහළ තියෙන වැකියුම් ප්ලාන්ට් එකක්. ඉතින් ඒකෙන් වැකියුම් එකක් ජෙනරේට් කරනවා. ඒ වැකියුම් සිස්ටම් එක කනෙක්ට් කරලා තියෙනවා හැම කැබින් එකකම තියෙන ටොයිලට්ස් වලට. ඉතින් ඕක තමයි සිම්පල්ම විදිය මට කියන්න පුළුවන්. ඉතින් ඒ වැකියුම් ප්ලාන්ට් එක තියෙන මෙතන පහළ. ඉතින් ටොයිලට් එකෙන් කවුරු හරි ටොයිලට් එකට අපද්‍රව්‍ය දාලා ටොයිලට් එක ෆ්ලෂ් කරාට පස්සේ ඒ ටික ඇදිලා ඇවිල්ලා කෙලින්ම වැකියුම් ප්ලාන්ට් එකට තමයි වැටෙන්නේ. ඉතින් මේ වැකියුම් ප්ලාන්ට් එකෙන් අපිට කෙලින්ම එළියට ඩිස්චාර්ජ් කරන්නත් පුළුවන්. ඉතින් ඒකට තියෙනවා යම් නීති පද්ධතියක්, නැව්වලට බැඳුන නීති පද්ධතියක් තියෙනවා ගවර්නින් බොඩිස් වලින් දැම්ම එක එක රටවල් වලින් දැම්ම වෙන වෙනම නීති තියෙනවා. ඊට පස්සේ IMO එකෙන් තියෙන වෙනම නීති තියෙනවා. ඉතින් ඒ විදිහට බැලුවහම මම මෙහෙම සරලව කියලා දුන්නොත් අපි දැන් වැතුම් ප්ලාන්ට් එකට දැම්ම ගේමුකෝ. දැම්මට පස්සේ අපිට මේ ටික එළියට දාන්න ඕන. ඉතින් අපි මේ දාපු දේවල් ටික මොන කිසිම විදිහකින් ට්‍රීට් කරලා නැහැනේ. ඒ කියන්නේ කෙමිකල් එකක්වත් කිසිම දෙයක් මේකට දාලා නැතුව තමයි අපි දැන් මුහුදට දාන්න හදන්නේ. ඉතින් එහෙම කෙලින්ම මුහුදට අපි අපද්‍රව්‍ය දානවා නම් ළඟම තියෙන ලෑන්ඩ් එකෙන් නෝටිකල් මයිල් 12ක්. ඒ කියන්නේ 12 ඒ කියන්නේ කිලෝමීටර් 20ක් විතර ඈතින් ඉන්න ඕන ළඟම ලෑන්ඩ් එකෙන් කිලෝමීටර් 20ක් විතර ඈත මුහුදේ වෙන්න ඕන අපි මෙහෙම ට්‍රීට් කරපු නැති දේවල් ඩිස්චාර්ජ් කරන්න නම්. ඉතින් ඒකට නැව යන්න ඕන ස්පීඩ් එකක් තියෙනවා. ඊට පස්සේ එකපාරටම අපිට මුළු ටැංකියම දාන්න බෑ එළියට. ඒකට රේට් එකක් තියෙනවා. එහෙමිට දාන්න ඕන. ඉතින් එහෙම නැතුව අපිට ට්‍රීට් කරන්නත් පුළුවන් මේ දේවල්. ඒ කියන්නේ කෙමිකල් දාලා බයෝඩිග්‍රේඩබල් විදිහට තමයි නැව්වල ස්විච් ට්‍රීට් කරන්නේ. ස්විච් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් දැන්ගෙන මොඩර්න් ස්විච් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් හැම එකක්ම වගේ මේ සිද්ධාන්තයට අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක මම ඔයාලට පහළට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින්
හැමදාම කියනවා වගේ පහලට ගියාම සද්ද ගොඩක් වැඩි නිසා මෙතනදී එක්ස්ප්ලেইন කරලා යන්නම් ඔයාලට සිද්ධාන්තය. ඉතින් මම කියුවානේ දැන් අපි වැකියුම් ප්ලාන්ට් එකට එන දේවල් අපිට කෙලින්ම එළියට දාන්නත් පුළුවන්. අර කිලෝමීටර් 20ක් ඈත මුහුදේ වෙන්න ඕන අපි ඉන්නේ. ඉතින් ඒකට තව තියෙනවා ස්පෙෂල් ඒරියාස් ලෝකේ එක එක රටවල් අසලින් යනකොට එක එක ඒරියාස් වලින් යනකොට ඒ කිලෝමීටර් 20ක් ඈතින් හිටියත් අපිට ඩිස්චාර්ජ් කරන්න බෑ. මොකද ඒ රටවල් වලට සමහර wen wen නීති තියෙන නිසා. ඉතින් අපිට තියෙනවා සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක කියලා එකක්. ඉතින් ඒ ප්ලාන්ට් එක තියෙනකොට අපි කෙලින්ම එළියට දාන්න හදන්නේ නැහැ අර අපද්‍රව්‍ය අර වැකියුම් ප්ලාන්ට් එකෙන් එවනවා සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට මේ ඔය අපි ටොයිලට්ස් වලින් එවන අපද්‍රව්‍ය. ඉතින් සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකේ මම ඔයාලට රෝවින් එකක් පෙන්වන්න. ඉතින් සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකේ කම්පාර්ට්මන්ට්ස් තියෙනවා හතරක්. ඉතින් මේ කම්පාර්ට්මන්ට්ස් හතරේ පළවෙනි කම්පාර්ට්මන්ට් එකට කෙලින්ම ඇවිල්ලා අපද්‍රව්‍ය වැටෙනවා රෝ විදියට. ඉතින් එතන තියෙනවා පොඩි ෆිල්ටර් එකක්. ඒ ෆිල්ටර් එකෙන් පෙරෙනවා ටොයිලට් පේපර්ස්, ඊට පස්සේ වෙන මොනවා හරි සුවේජ් නොවන දේවල් සමහර අය ටොයිලට්ස් වලට දානවනේ. එක එක ප්ලාස්ටික් කෑලි දානවා, ඊට පස්සේ ඔය දොඩම් ලෙලි එක එක කෑම බීම ඉතුරු වෙච්ච ඒ වගේ දේවල් සමහර අය දානවා. ඉතින් ඒ වගේ දේවල් ෆිල්ටර් කරන්න ෆිල්ටර් එකක් තියෙනවා. ඉතින් ඒ ෆිල්ටර් එක හරහා ෆිල්ටර් වෙලා වුණාට පස්සේ සුවේජ් හැදෙනවා මේ ස්ලජ් වගේ. ඒ කියන්නේ ගැට ගැට තියෙන ඒවා ටික ඔක්කොම ඩිසෝල්ව් වෙලා ගිහිල්ලා නිකන් ස්ලජ් වගේ ඝනකම දියරයක් හැදෙනවා. ඉතින් ඒ දියරය අපි එයා සප්ලයි එකක් දෙනවා. එයා සප්ලයි එකක් දුන්නාම අපි සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට ඇඩ් කරලා දෙනවා කෙමිකල්ස්, බයෝඩිග්‍රේඩබල් කෙමිකල්ස්. ඉතින් ඒ කෙමිකල්ස් වලින් අර සුවේජ් වලට දෙනවා මයික්‍රෝ ඕගනිසම්ස්. ඒ කියන්නේ අර සුවේජ් වල තියෙන ඕගනික් පාර්ට්ස් ටික, ඒ කියන්නේ මේ මේ බැක්ටීරියාස් කියලා හිතමුකෝ අපි. ඉතින් ඒ මයික්‍රෝ ඕගනිසම්ස් එයාලට කන්න පුළුවන් අර සුවේජ් වල තියෙන ඕගනික් පාර්ට්ස් ටික. ඉතින් ඒගොල්ලන්ට ඔක්සිජන් සප්ලයි එකක් දුන්නාට පස්සේ එතන ඇරොබික් ප්‍රොසෙස් එකක් ඇති වෙලා මේ සුවේජ් වල ඕගනික් පාර්ට්ස් ටික අරගොල්ලෝ ඩයිජෙස්ට් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ ස්ලජ් එකේ එකතු වෙන වතුර ටික ඊළඟ ටැංකියට යනවා පෙරිලා. ඉතින් පෙරිච්ච වතුර ටික ගිහිල්ලා එතන ආයෙ සෙටල් වෙනවා. ඉතින් මේ සෙටල් වෙනකොට තව මොනවා හරි එතන ස්ලජ් තිබුණොත් කැට කැට වගේ. ඉතින් ඒක ආපහු අර පළවෙනි ටැංකියට එනවා. ඊට පස්සේ ඔන්න දෙවෙනි ටැංකිය අපි ඉන්නේ. දෙවෙනි ටැංකිය මෙන්න මෙහෙම කියලා හිතාගන්න නිකන් මේක උඩ සෙටල් වෙනවා මේ හැම දෙයක්. ඊට පස්සේ ඊළඟට තියෙනවා ඇක්ටිව් කාබන් ටැංක් කියලා එකක්. අම්ම කියන්නේ අපේ නැවේ තියෙන සිස්ටම් එක. ඉතින් මේ ඇක්ටිව් කාබන් ෆිල්ටර් එක හරහා ගියාට පස්සේ අර සුවේජ් වල තියෙන ඩිස්ට්‍රොයි වෙන්න ඕන දේවල් තවත් ටිකක් අඩු වෙලා ඊළඟට යනවා ස්ටෙරිලයිසේෂන් ටැංකියට. ඉතින් මෙතනදී විස බීජ තියෙනවා නම් තවදුරටත් මේ සුවේජ් වල තිබ්බ වතුර වල, දැන් මේ වතුර විතරයි අර සෙටල් කරලා සෙඩිමන්ට්ස් යට තියෙන ඒවා, ඊට පස්සේ ওই කැලි බෑලි තියෙනවා හැම දෙයක්ම යටට එකතු කරලා ආපස්සට දාලා ඒවා ආයෙත් වතුර කරලා ගෙන්න ගන්නවා. ඉතින් අන්තිමට දැන් අපි ඉන්නේ ස්ටෙරිලයිස් ටැංකියේ. ඉතින් ඒ ටැංකියට අපි විස බීජ හරු කර විස බීජ නැති කරන්න දියරයක් දානවා. ඉතින් ඒකට ඒක දැම්මට පස්සේ අරකට තියනවා නම් තව මොනවා හරි ඒවත් නැති වෙලා ක්ලීන් වතුර බවට මේකපත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට එළියට ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. ගොඩබිමට නෝටිකල් මයිල්ස් 3ක් විතර ඈතින් ඉන්නකොට හරියටම 3ක් කිලෝමීටර් 5ක් විතර වගේ ගොඩබිමට ඈතින් අපිට මේ ට්‍රීට් කරපු සුවේජ් ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් කලින් කියපු විදිහට ට්‍රීට් කරලා නැතිනම් කිලෝමීටර් 20ක් විතර ගොඩබිමෙන් ඈතට යන්න ඕන නැවකින් සුවේජ් ඩිස්චාර්ජ් කරන්න නම්. ඉතින් ඒකත් මම කිව්වනේ එකපාරටම කරන්න බෑ, එමෙහිට මොඩරේට් රේට් එකකින් තමයි මේක කරන්න ඕන. ට්‍රීට් කරලා නම් පුළුවනි කිලෝමීටර් 5ක් විතර ගොඩබිමට ඇති ඩිස්චාර්ජ් කරන්න. ඉතින් පෝට් එකක වගේ ඉන්නකොට අපිට මේ කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ දේවල් වැකියුම් ප්ලාන්ට් එක ඇතුලේ හරි
අපේ ස්වේජ් හෝල්ඩින් ටැංකියක් තියෙනවා නම් ඒ ටැංකිය හැරි එකතු වෙනවා අපි පෝට් එකෙන් එළියට යනකම්. එහෙම අපට එකතු කරගන්න ලොකු ටැංකියක් නැතිනම් පෝට් එකේ ස්ටේ එක අපි නොහිතපු විදියට පෝට් එකේ ඉන්න දවස් ගන්න වැඩි වුණා නම් අපට ෂෝ එකෙන් ඔය ගෙවල් වල තියෙන මේ අපද්‍රව්‍ය යවන්න ගලි බවුසර් ගන්න නගර සභාවෙන් අපද්‍රව්‍ය මේ පිට කරන්න. ඉතින් ඒ වගේ නැවට ඇවිල්ලා අපේ නැවේ තියෙන කනෙක්ෂන් එක ඒ කනෙක්ෂන් එක හරහා අපට බවුසර් එකට පම්ප් කරන්න පුළුවන්. රයිට්. ඉතින් ඔයක තමයි සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකේ සිම්පල්ම විදිය කියා දෙන්න පුළුවන්. ඉතින් ඔව් ඒ සුවේජ් ගැන කිව්වේ. ඉතින් අනිත් එක ඔය අපි ටොයිලට් ටොයිලට් බෝල් එකෙන් එන දේවල් තමයි සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට යන්නේ. ඉතින් අනිත් අපි නාන වතුර ඊට පස්සේ සිංක් වලින් එකතු වෙන දේවල් ප්‍රශ්නයක් නැහැ. ග්‍රේ වෝටර් විදියට අපට ඩිස්චාර්ජ් කරන්න පුළුවන් එළියට. ඉතින් එහෙනම් මම ඔයාලට කම්පියුටර් එකේ තියෙනවා ඩ්‍රෝවින් එක. මම ඒක දාලා ඔයාලට පෙන්වන්නම් මේ කොහොමද අර මම කියපු ටැංකියේ හැදිලා තියෙන්නේ කියලා. ඔන්න මෙතන තියෙනවා ඩ්‍රෝවින් එක. මෙතන තියෙනවා ස්වේජ් ඉන්ලට් කියලා මේ තියෙන්නේ. මේ ඉන්ලට් එකෙන් ටොයිලට් වල එන අපද්‍රව්‍ය හැම දෙයක්ම මෙතෙන්ට වැටිලා. මෙතන තියෙනවා මම අර කියපු ස්ක්‍රීන් එක නැත්තම් පොඩි ෆිල්ටර් එකක් වගේ කියලා කියන්න පුළුවන්. ඉතින් එතනින් අපද්‍රව්‍ය ලොකුවට තියෙන දේවල් පොඩි වෙලා ස්ලජ් බවට පත් වෙනවා මේ හරියේදී. මෙතනින් එන එයා අපි දීලා තියෙනවා මේ බ්ලෝවර් සරහා. මෙතන තියෙන බ්ලෝවර් එක ක්‍රියාත්මක වෙලා අපට ඇතුළට වාතය ලබා දෙනවා. ඉතින් එතකොට මේවා ස්ලජ් බවට පත් වෙලා වතුර විදියට සෙපරේට් වෙලා මෙතන මේ මෙතන සෙටල් වෙන ටැංකිය තියෙනවා. ඉතින් එතෙන්ට වැටෙනවා. ඉතින් වැටුනහම යටට එකතු වෙනවා. තව මොනවා හරි ඒකේ ස්ලජ් පාටිකල්ස් තියෙනවා නම් ඒවා ආපහු මෙන්න මේ ලයින් එක හරහා ගිහිල්ලා මෙතෙන්ට වැටිලා ආයෙත් මේ පැත්තට එනවා. මෙහෙම වතුර විදියට පත් වෙනකම්ම. ඉතින් මෙතනින් එකතු වෙන වතුරවල උඩ කොටස මෙතන සෙටල් වෙලා මෙතනින් එහා පැත්තට ගිහිල්ලා මම අර කිව්ව ඇක්ටිව් කාබන් ෆිල්ටර් එක තියෙනවා මෙතන. ඒ කාබන් ෆිල්ටර් එක හරහා ගිහිල්ලා ආයෙත් මෙතෙන්ටත් දීලා තියෙනවා. තව දුරටත් බයෝඩිග්‍රේඩබල් මයික්‍රෝ ඕගනිසම්ස් ලට මෙතනින් ඕගනික් පාර්ට්ස් ටික ඩයිජෙස්ට් කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් ඒක නිසා ඒ ටිකත් මෙතනින් වෙලා මෙතනින් එකතු වෙන වතුර ටික ආයෙත් දැන් අන්තිමටම යන්නේ ස්ටෙරිලයිසේෂන් ටැංකියට. ඉතින් මෙතනින් මම කිව්වා කෙමිකල් එකක් දානවා කියලා අපි ස්ටෙරයිල් කරන්න, මේකේ තියෙන විස බීජ නැති කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ලයින් එක හරහා ඩිස්චාර්ජ් පම්ප් එකෙන් එළියට මුහුදට මේ ස්වේජ් වල ට්‍රීටඩ් වතුර නිදහස් කරන්න. ඉතින් එහෙම නැතුව අපට පුළුවන් කෙලින්ම අපි ඒ කියන්නේ අපි ඉන්නේ ගොඩබිමට නෝටිකල් මයිල් අපි හිතමු 100ක් 50ක් සෑහෙන ඈතින් කියලා. ඉතින් අපිට මේ ප්‍රොසෙස් එක වෙනකන් ඉන්න ඕන නැහැ. අපි ගොඩබිමෙන් ගොඩක් ඈත ඉන්න නිසා අපට පුළුවන් මෙන්න මේ පළවෙනි ටැංකියේ එකතු වෙන ට්‍රීට් කරපු නැති ස්වේජ්, ඒ කියන්නේ රෝ ස්වේජ් කෙලින්ම මෙතනින් අරගෙන ඩිස්චාර්ජ් පම්ප් එක හරහා එළියට ඩිස්චාර්ජ් කරන්න. ඉතින් එහෙනම් අපි මේ එළියට ගිහිල්ලා මම පෙන්නන්නම් අපේ මේ ලෙවල් එකට යට ලෙවල් එකේ තමයි තියෙන්නේ ස්වේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක. ඉතින් එතෙන්ට ගිහිල්ලා පෙන්නන්නම් මොකද්ද මේ ප්ලාන්ට් එක මොන වගේ දෙයක්ද කියලා. ඉතින් පිටින් බැලුවහම කිසිම දෙයක් පේන්නේ නැහැ, මොනවත් ගඳක් එන්නේවත් කිසිම දෙයක් නැහැ. ඉතින් එළියෙන් මම පෙන්නන්නම් මොන වගේද මේ උපකරණය කියලා.
වගේ ඉලියෙන් බලන්න අපට වැඩි දෙයක් නැහැ. ඉතින් අනිත් එක තමයි අපේ වැක්‍යුම් ප්ලාන්ට් එක. ටොයිලට් වලින් එන දේවල් මුලින්ම එන්නේ මේකට. මුලින්ම මේකට තමයි වැටෙන්නේ. මේක ඇතුළේ වැක්‍යුම් එකක් තියෙනවා. ඒ වැක්‍යුම් එක නිසා තමයි ටොයිලට් වල තියෙන එතන තියෙනවා පොඩි සිස්ටම් එකක්. ඒක එක්ස්ප්ලේන් කරන්න යන්නේ නැහැ මම. ඉතින් මේ සිස්ටම් එක හරහා මේකට ඇදලා ගන්නවා. සාමාන්‍යයෙන් මේකෙ මෙන්න මේ ලෙවල් එකට විතර ටොයිලට්ස් වල අපද්‍රව්‍ය පිරීලා තියෙනවා. फॉलो करना अभी मेवा गेम तो वीडियो गेम हम मेमू हेमोटम जय वेवा।